අයිබෝවන් හුඟ කාලෙකට පස්සේ සත්‍ය හෙළිදරව් ආපි YouTube channel එක වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න තීරණය කෙරුවා. ඉතින් අද අපි මේ කාලයට ගැළපෙන විදියට වීඩියෝ එකක් තමයි ඉදිරිපත් කරන්න හදන්නේ. කෘෂිකර්මාන්තය කියන්නේ මේ කාලයේදී අපිට නැතුවම බැරි දෙයක්. ඒ කියන්නේ දැන් පවතින රටේ ආර්ථික මට්ටමත් එක්ක කෘෂිකර්මාන්තයට තමයි මූලික තැනක් දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ වස විස නැති ආහාර වේලක් සකසා ගන්න කෘෂිකර්මාන්තයේදී අතීතයේදී භාවිත කරපු දෙයක් තමයි වීඩර් ක්‍රමය කියලා කියන්නේ. ඉතින් මේ වීඩර් ක්‍රමය ගැන පැහැදිලි වීඩියෝ කීපයක් ඔයාලට වීඩර් ක්‍රමය මොකද්ද, වීඩර් එකෙන් එන්නේ මොකද්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ YouTube channel එක වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්න අපි තීරණය කෙරුවේ. මේ මල්ලි පොඩකින් මල්ලි, ඊයේ මට වීඩියෝ එකක් දාලාම මේ channel එක බාර දුන්නා නේ. මොකද්ද මල්ලි කරන වැඩේ තේරුම? එතකොට මට දුන්නේ බොරුවටද? දැන් නෑ මම මේ ගැන මාමට දැනුමක් නැති හින්දා මම්ම කරගෙන යන්න කියලා තමයි හැදුවේ. පිස්සුවේ මල්ලි, මේ කෘෂිකර්මාන්ත කියන මල්ලිට තත් නැද්ද අපිට? මල්ලි මට මේ channel එක දෙනවා නම් දෙන්න, බයින නිකන් ඉන්න, නැත්නම් අලුතින් channel එකක් හදා ගන්න. නෑ මම මේක කරගෙන මාමට පුළුවන් මේක කරගෙන යන්න. හරි හරි මම එන්න. හයි ළමයි, හයි ගයිස්, ඔන්න අද ඉඳලා මම තමයි මේ channel එක කරගෙන යන්නේ. මේ පැහැදිලි කිරීම කරන්න මට තරම් මේ පොඩි ලාබාල ළමයිට කරගෙන යන්න බෑ. ඉතින් ඒගොල්ලොන්ගේ වචනවල හසුරුවේ මේ හැකියාව අඩුයි. ඒ නිසා ඉතින් මට මේ තියෙන හැකියාවෙන් මේක කරගෙන යන්න තමයි හදන්නේ. ඉතින් මේමයි මේ වීඩර්. මාමි මොකද්ද මාමි ගොත ගහන්නේ? මම උවිටට ලස්සනට කරගෙන යනවානේ. ඔයා හානවනේ තනි කරම. මල්ලි මේ හානික ගැන කතා කරන්න එපා. මේ තියෙන හාල ඉවර වෙලා වීඩර් කරන කොටස, ඒ කියන්නේ පැල වැවුනට පස්සේ, පැල හැදුනට පස්සේ තමයි වීඩර් කරන්නේ. නෑ මම කිව්වේ මම මේ කුඹුර හාන එකක් ගැන නෙමෙයි, මේ වීඩියෝ එක හානවනේ. මල්ලි ප්‍රශ්න තුනවලි මල්ලිට දැන් මේක අදාළ නැහැනේ. මේක මගේ channel එක, මම කරගෙන යන්න. ඔව් මේ මොකද්ද මම කොතනද නැවතුනේ? හරි, මේ වීඩර් කරනවා කියලා කියන්නේ ඉස්සර වල් පැල හැදුනහම කුඹුරේ තියෙන වල් පැල ඉවත් කරන්න කරගෙන ගිය විකල්පයක් තමයි වීඩර් කරනවා කියලා කියන්නේ. මේකේ තියෙන දැති රෝද වලින් හැරදුනානි, මේ දැති රෝද නෙමෙයි, ඇතුලේ තියෙනවා පොඩි මේ රෝද වගේ જાතියක්. ඒක තියලා මේ තල්ලු කරගෙන යනකොට මේකේ වල් පැල ඔක්කොම ඇඹරිලා ගැලවිලා යනවා, එහෙමම යට යනවා. අන් ඒ වගේ දෙයක් තමයි මේ වීඩර් වලින් කරගෙන යන්නේ. ඔක මේ මම කියනවට වඩා පැහැදිලි ඔක බලා ගන්නකො. මේ මේ යක්කල ප්‍රදේශයේ ඉන්න කෙනෙක් තමයි, මේ පාසල් ශිෂ්‍යෙක් තමයි මේ ඔයාලට පේන්නේ වීඩර් කරනවා. ඉතින් මේ වීඩර් කරනවා කියලා කිව්වට ඔයගොල්ලෝ දැකලා නැතුව ඇති වීඩර් කරනවා කියන්නේ මොකක්ද කියලාවත්. ඉතින් මේ වීඩරේ හොඳට බලාගන්න, ඔය නියර තියලා දිනකොට තනි කර ලෑන්ඩ් මාස්ටර් එක හාන්ඩ් භාවිතා කරන ක්‍රමයට තමයි මේ අතින් තල්ලු කරන මේ වීඩරය හදලා තියෙන්නේ. ඔබට බලුවන් මේක හොඳින් අධ්‍යයනය කරලා බලන්න, ඔයාලා මේ වල්නාශක සඳහා වියදම් කරන මුදල් සෑහෙන ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වැය නොවි ඉතිරි වෙනවා. අර කියමනක් තියෙනවනේ ඕන ප්‍රශ්නයකට තියෙනවා මල්ලි ඔප්ෂන් දෙක දෙක කියලා. ආන් ඒක ඔප්ෂන් එකක් තමයි මේක. පැල සිටුවීමෙන් පසුව වල් පැල ඉවත් කිරීම සඳහා භාවිතා කරන උපකරණයක් තමයි මේ ඔගොල්ලෝ දකින්නේ. ඉතින් මේක ඕගොල්ලොන්ටත් භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ජය වේවා, අයබෝන්, ස්තුතියි, ජය වේවා. දැන් ඔය වීඩියෝ කරලා ඉවරද? ඔව් මම ඉවරයි. මම බලව සද්ද නැතු ඉන්නේ මොකද කියලා. දැන් ඔය පැහැදිලි කරලා ඉවරද? එහෙම් පිටින්ම නෑවනේ අය. අනේ මාමි මටම channel එක කරන්න වෙයිද? හල්ලි පිස්සු තියෙන බලන්න රීච් වෙන හැටි.